දෙස්සිදෙස් අපි හැමෝම එසේල් දේශයයි. එසේල් දේශයේ අද අපි සුවිශේෂී පුද්ගලෙකු සමගයි මේ දේශපාලන විචාරය හා විග්‍රහය යෙදෙන්නේ. අපට ඔහු සුවිශේෂ වන්නට හේතු තිබෙනවා. ඒ වගේම තමයි මොහු පසුගිය කාලවකවානුව පුරා ලාංකීය දේශපාලනයේ ප්‍රබලම ජනාධිපතිවරු දෙදෙනෙකුගේ මාධ්‍ය අධ්‍යක්ෂක ධූරය හොබවා තිබෙනවා. ඊට අමතරව අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ ඔහුව අපිට මතකයි ස්වර්ණවාහිනියේ මුල් පිටුව කරපු බන්දුල්ල පත්මකුමාර එකක්. අනිත් එක තමයි ඊට සමගාමීව ස්වාධීන රූපවාහිනියේ තිබුණා උදෑසන පුවත්පත් ඔබ වෙතට සම්ප්‍රේෂණය කළ ඒ යුග මෙහෙවරක යෙදුණු පුද්ගලයෙක්, වසර 12 දේශපාලන දේශීය විදේශීය වැඩසටහන් මෙහෙවා තිබෙනවා. අනිත් එක තමයි මේ මගේ වට්ස්ඇප් එකේ තිබෙනවා ගීත රාශියක්, ගීත රචකයෙක්. මම හිතුවේ නෑ මෙතුමා තමයි ඒ ගීත රචනා කරලා තියෙන්නේ පද රචනයේ මෙතුමාගේ කියලා මම කීයටවත් අපි හිතුවේ නෑ. මොකද අපි ගීතයට සවන් දෙනවා විනා එහි සංගීතය ශ්‍රවණය කරනවා මිසක් ගීත රචකයා සම්බන්ධයෙන් තිබෙන අවධානය අඩු අවධානයක් තිබෙන්නේ. ඔන්න ඔය වගේ මහා විශාල සුවිශාල කාර්යභාරයක නියැලී සිටි දේශකයෙක්, ඒ වගේම ව්‍යාපාරිකයෙක්. මම බොහොම මෙන්න මේ නන්තික හරි වැදගත් මා ඔබත් එක්ක සුහද කතාවක්, ලංකාවේ ජනප්‍රිය ගීතයක්. ඒත් එකම ප්‍රේමේ ප්‍රේම වපරැස, අසම්මතයේ ප්‍රියම්බිකාවිනි වික්ටර් රත්නායක, කෙසඟ වූ වීණා ඔබ ලියූ කවි, ඔබ නිසා ලියූ කවි, දුර ඈත නෑ ළඟපාතයි, පිපුණු සඳේලියේ ඉතාමත්ම ජනප්‍රියයි පිපුණු සඳේලියේ ගීතය ජනප්‍රිය වුණා, දෑස ජලාශයේ ගීතය, සඳවත සඳවත ඔබ මුහුණ නොවෙයි උඩුහිත වගේ නොවෙයි, ඔහොම ගීත රසක් ඔබගේ තෙලිතුඩින් සනත් නන්දසිරි වික්ටර් රත්නායක වගේ අය ගායනා කොට තිබෙනවා. හරි, ABC ද ලලිත් ද සිල්වා, ඔබට ඔබ ගැන කියන්නට පුළුවන්, ඒ වගේම ඔබට ඔබගේ පියා පිළිබඳව කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා ඒවා සඳහා කිටි වේලාවක් ලබා දෙන්න. අපි එනවා ලාංකීය වර්තමාන දේශපාලන සන්දර්භයේ පිළිබඳව ඔබගේ අදහස් විමසන්න. ඔව්, අයිබෝන් කියලා අයිබෝන් එනිවේ මෙහෙමයි, දැන් දර්ශන මහත්තය ලංකාවේ කාලයක් හිටපු ඇති හින්දා අපි පිළිබඳව එච්චර මතකයක් අඩුයි. හරිද? ඒ හින්දා තමයි, මොකද මගේ මම මෙතෙන්ට මය ගැන කියන්න ආවේ නෑ. අපි බොහොම දුක් විඳීපු මිනිස්සු, දුක් විඳපු මිනිස්සු, දුක ඇඟ කිලිපොලා යන දුකකින් හදවත දැවිච්ච අය අද මේ වාඩි වෙලා ඉන්නේ. මේ සමාජ ක්‍රමයේ යටතේ තාම පීඩිත පන්තියෙන් නැගිට කෙනෙක් වශයෙන් තමයි මා මෙතන අද ඉන්නේ. ඔබට විශේෂයෙන්ම දැන් දර්ශන කිව්වා මය ගැන හැඳින්වීමක් කරන්න කියලා. මගේ ගැන හැඳින්වන්න මගේ ලොකුකම් මොකක්වත් නැහැ. මං සාමාන්‍ය පුංචි මිනිහෙක්. හැබැයි සමා වෙන්නේ එක මම ලබා දෙනවා ඔබට, ඔබ විසින් රචිත ලියෝ තෝල්ස්තෝයි සහ ප්‍රේමය AB ලලිත් ද සිල්වා. මං හිතන්නේ මේකේ බොහොම වටිනා නිසදස් එහෙමත් තිබෙනවා. මේ හොඳයි. එතකොට මේ මෙතනදී මම මේක ලියෝ තෝල්ස්තෝයි සහ ප්‍රේමයේ මේ වගේ ශාරුක් ඛාන්ගේ පින්තූරයක් දැම්මේ අද පරපුර ලියෝ තෝල්ස්තෝයි කියලා රුසියන් සාහිත්‍ය ගත්කරු අඳුරන්නේ නැහැ. අඳු ශාරුක් ඛාන්ගේ පිච්චර් එකේ පින්තූරයක් දැම්මොත් තමයි මේක බුක් ෂෝප් එකකින් මිලදී ගන්න එවැනි පරපුරක් හදලා තියෙන්නේ මේ අවුරුදු 60-70 ඇතුළත. කෙසේ වෙතත් දර්ශන මම මගේ ගැන මං හරි මං ගියේ ඉස්කෝලේ හෝ ඒවා වැදගත් වෙන්නේ නැහැ. අපි තාම තීරණාත්මක තැනකට ඇවිල්ලා ඉන්නේ. මම ගැන ඉතා කෙටියෙන් නිසන්දසක් මේ ලන්ඩන් කවි කියලා අනුරහයාගොඩ මහත්තයා හදපු පොතේ ලන්ඩන් ඉඳන් එයා මේ කවි ලියන්නේ. මම ලිව්වා ප්‍රණාමේ තාත්තාට කියලා. මං ඒක කෙටියෙන් ඔබතුමා අර ඉඩ දෙන්න. විසල් සුදු ඩිමයි කඩදාසි රෝල් ළඟ මජං ගෑවුණු කළු යකඩ තඩි මැෂින් යට මේසයක් ළඟ හරි හතරැස් කඩදාසි කොළවල කපා කොටා කුරුටුගා දුක් විඳිනා පිළ වෙනුවෙන් මැතිනියගේ පත්තරයට ලිපි සැපයූ තාත්තාට දිනකර සිරිලක දිනරැස ගුරුහඬ පණ දෙමින් ගොවිකම්කරු පිළේ මොළවලට කනදුන් තාත්තාට අව්වේ වේලෙමින් වැස්සට තෙමෙමින් ඉල්ලීම් ඉල්ලමින් සටන් කරමින් නොවේ රජ වන්නට අපවැන්නවුන් ජීවත් කරවන්නට හාල්ටික පොල්ගෙඩිය ගන්නට පොතට බඩුගත් පෙට්ටි කඩයට මාස් පඩිය වෙන් කළ තාත්තාට. මේ ඇත්ත කතාව. ඔහොම තමයි අපේ ජීවිතය ගෙවුනේ.
කුරිරු පාලකයන් පැසිස්ට් දොට්ට දෙමු පසු රැකියාවෙන් 80 වැඩවරදීනේ තාත්තා එළියට වැටුණා. 80 ජූලියෙන් වැටුනේ එළියටද කුලී ගෙදරින්. දර්ශන මේ ජීවිතේ කුලී ගෙදරනුත් එළියට වැටුණා 80 වර්ජිනියෙන් පස්සේ. ආත්මය වසාගෙන වියලි කඳුලින් ඉල්ලා 10-15 රුපියල් හමුවන යහළුවන්ගෙන් ජීවත් කරන්නට මාවැන්න වුන් ජීවිතය කැප කළ තාත්තාට මට මිටෙන් කියන්න දෙයක් නෑ. මේ ගැන මට හිතන්නේ ඔබ ඉතාම සංවේදී වුණා. ඒ සංවේදී වෙන්නේ මේ හදවත තාමත් ගැහෙන්නේ එතන. මේ පාලන ක්‍රමයේ යටතේ මම ලියපු පොතේ හරි මං තව එක ඡේදයක් කියවන්නම්. බහතෝරණ වියේදී මා දැක්කේ අපේ ගෙදර බිත්තියේ ඉලා තිබූ විශාල පින්තූරවන කාල් මාක්ස්, මැක්සිම් ගෝර්කී, මහත්මා ගාන්ධි ආදීන්ගේ රූපයි. ඔවුන් කවුදැයි එකල මට අවබෝධයක් නොතිබුණි. එහෙත් ඒ රූපවල තිබූ ගැඹුරු ඇස්වල අමුත්තක් තිබූ බව පසු කලක වැටහුණි. මේ මම ලිව්වේ. එතකොට දර්ශන මෙතනදී අපි අද අලුත් කතාවක් මම කරන්න යන්නේ. මොකද මාව මිනිස්සු අඳුරනවා. මම අවුරුදු 12ක් පත්තරත් එක්ක වැඩ කළා. ජනාධිපතිවරු දෙදිනක් යටතේ වැඩ කළා. ඒ වගේම මගේ තාත්තා මේ ලංකා ගුරු සංගමේ ආරම්භක සභාපතිවරයා. ඒ නිසාම ආණ්ඩුවට ඉරිගොල්ල ආණ්ඩුවට විරුද්ධව තාත්තා එක්සත් ජාතික පක්ෂයේ ඩඩ්ලි සේනාගේ ජේ.ආර්.ලාට විරුද්ධව සටන් කරපු හින්දා තාත්තාව මුහුදෙන් එහාටත් මාරු කළා. ඉතින් අපිට දසවද දුන්නා එක්සත් ජාතික පක්ෂයේ. එතකොට මම ඒක පෞද්ගලික කතාවක් නෙවෙයි. ඒක මගේ කතාවක්. ඒක රටට අදාළ දෙයක් නෙවෙයි. නමුත් මම අද ඉන්න තැන ඔබට කියන්න ඕනේ. මොකද හේතුව අද අපි ඉතාම තීරණාත්මක තැනකට මේ ලංකාවේ දේශපාලන සංදිස්ථානය ඇහිලා තියෙනවා. නමුත් කවුරුත් නොකිව්ව කතා. මොකද මම ඉස්සර වැඩියෙන්ම ITN එකේ ප්‍රෝග්‍රෑම් කළේ විදේශ දේශපාලන විග්‍රහයක්. ඉන්දියාව, චීනය, මේ බලතුලනය, යුරෝපියන් යුනියන් එක, ආසියාවේ සාක් කලාපය. මොකද හේතුව මම මේ හැම රටකටම ගිහිල්ලා තියෙනවා. ඇෆ්ගනිස්තානයේ කාබුල් වල ඉඳලා මම ගියා, නේපාලයේ කත්මණ්ඩු ඉඳලා, බංග්ලාදේශයේ ඩකා ඉඳලා, පාකිස්තානයේ ෂියා එකල් හිටියේ ෆර්වෙෂ් මුෂරෆ් දක්වා හම්බුලා මම කතා කරපු මිනිස්සේ. යුක්‍රේනයේ කිව් නගරයට අපි ගියා. ගිලිවර වෙලා හිටපු යුක්‍රේනයේ ජනාධිපතිවරුත් එක්කලා ඒ හැම තැනම ප්‍රශ්න අහපු මාධ්‍යවේදීන් එක්කලා අපි ඉතා කිට්ටුවෙන් වැඩ කළා. මට ඒ අත්දැකීම් තියෙන හින්දා ඉතාම විශාල අත්දැකීම් ප්‍රමාණයක් මම මහින්ද රාජපක්ෂ රජයේ යටතේ ගත්තා. ඒක කියන්න ඕනේ. මොකද මම හැම රටකටම ගියා ඒගොල්ලොත් එක්කලා. රාජ්‍ය නායකව හම් වෙනකොට පැත්තකින් හිටියා. ඒ සියලු ගනුදෙනු දැනගත්තා. මේ නමුත් අද මෙතෙන්ට මම ආවේ මේ දර්ශන මහත්තයාගේ මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ මගේ වත් ගොත හෝ මගේ වත්කම් හෝ මගේ වතු පිටි ගැන හෝ මගේ බිස්නස් ගැන කියන්න නොවේ. මොකද අපි දන්නවා, ඔබ දන්නවා, සෝවියට් දේශයේ 1917 ඉතාම දැඩි විප්ලවයක් සිද්ධ වුණා. සාර් රිජීම් එකට විරුද්ධව විශාල ජනතාව, ගොවි ජනතාව, කම්කරු ජනතාව පාගගෙන හිටපු සාර් සහ රදළ පරපුරට විරුද්ධව සෝවියට් ශ්‍රේෂ්ඨ ලේඛකයන් විශාල ඉතාම පහසු භාෂාවකින් ජනතාවගේ ඔළු අවදි කළා. සාහිත්‍යමය විප්ලවයක් කළා. ලියෝ තෝල්ස්තෝයි, ෆියදෝර් දොස්තෝයස්කි, මැක්සිම් ගෝර්කි, ඇන්ටන් චෙකොෆ්, මිහායිල් ෂොලොහොව්, නිකොලයි ගොගොල්, ඇලෙක්සැන්ඩර් පුෂ්කින්. එතකොට මේ අය, මිහායිල් ෂොලොහොව් ඊට පසු ආවේ, පසු කාලයක විප්ලවයෙන් පස්සේ ආවේ. මේ අය කරපු විප්ලවය නිසා, සාහිත්‍යමය විප්ලවය නිසා මිනිසුන්ගේ ඔළු ගෙඩි වෙනස් වුණා. ඒ නිසා සාර් පාලනයේ ප්‍රතිගාමීන් සහ පූජකයන් විසින්, රදලයන් විසින් මේ හඬවල් යටපත් කරන්න නොකී ගොඩක් දේවල් කළා. නමුත් ඒ හඬවල් යටපත් වුණේ නැහැ. 1917 ලෙනින් සහෝදරයාට රට විප්ලවයක් කරා ගෙන යන්න සිද්ධ වුණා. එතකොට එහෙම තමයි මේ සිද්ධීන් ඔක්කොම සිද්ධ දාමේ වෙලා තියෙන්නේ. මේ රුසියන් විප්ලවයෙන් පස්සේ ලෝකේ හැමතැනම විප්ලව සිද්ධ වුණා. කොමියුනිස්ට් විප්ලව සිද්ධ වුණා. අද ලෝකයේ තියෙන දැන් අද ලංකාවේ මේ දේශපාලනයේ යම්කිසි බොහෝ අයට බයක් තියෙනවා.
මේ සමාජවාදී රැඩිකල්වාදී වාමවාදී කොමියුනිස්ට්වාදී මහා දැඩි බල දැඩි අඬුවකින් ලංකාව වෙලා ගන්න යනවා කියලා. නමුත් එහෙම දෙයක් නෙවෙයි. මේක කොමියුනිස්ට් රටක් කරන්න නෙමෙයි හදන්නේ. අද කොමියුනිස්ට් කරපු රටවල් චීනය ඇරෙන්න සියලුම රටවල් අසාර්ථකයි. කොමියුනිස්ට් රටවල් ලෝකේ තියෙන ලාඕසේ, වියට්නාමේ, චීනයේ සහ නෝත් කොරියා, කියුබා, කියුබා, නෝත් කොරියා. එතකොට උතුරු කොරියා. මේ සියලුම රාජ්‍යවල දැන් ඒ දැන් ඒකිනුත් රටවල් දෙකක් නෝත් කොරියා උතුරු කොරියාව ගත්තාම කිම් ඉල් සුන්ගෙන් පස්සේ කිම් ජොන් ඉල්. කිම් ජොන් ඉල්ගෙන් පස්සේ යාගේ පුතා කිම් ජොන් උන් පවුල් පාලනයක් යන්නේ. කියුබාවේ පවා ෆිඩෙල් කැස්ට්‍රෝගෙන් පස්සේ රාහුල් කැස්ට්‍රෝ පවුල් පාලනයක් ගියේ. එතකොට මේ ඔක්කොම අද වෙනිසූලාව පවා අසාර්ථක රාජ්‍යයන් බවට පත් වෙලා තියෙනවා. එතකොට මෙතනදී බොහෝ බවනවා මේ වගේ වෙයිද අපිටත් කියලා. නමුත් මේ කොමියුනිස්ට් රාජ්‍යයක් නෙමෙයි ඇති වෙන්නේ, ජනතා බලයක් අවදිවීමක් වෙන්නේ. මොකද ඇස්වසාගෙන හිටිය ජනතාවක් ඇහැට හැප්පෙන නායකයෙක්, ඇහැට ඇහැ හිනාවෙන නායකයෙක්. ඒ නිසා ජයග්‍රහණයේ අසීරු මාවත පසු කරමින් ඉතාම තීරණාත්මක තැනකට අවතීර්ණ වෙලා ඉන්න වෙලාවේ මේ දේශපාලන මහා විපර්යාසය සිද්ධ වෙන්නේ. ඔබ දන්නවා දැන් මට දර්ශන දවස් දෙකක් කියද්දී මම ගොඩක් පොත් කියවන කෙනෙක්. මොකද රුසියන් සාහිත්‍යයේ ඉඳන් ප්‍රංශ සාහිත්‍යයේ ඉඳන් සාහිත්‍ය රස විඳින කෙනෙක්. හර්මන් මෙල්විල් කියලා ලේඛකයෙක් හිටියා ඇමරිකාවේ. ඔහු ලිව්වා මෝබි ඩික් කියලා පොතක්. ඒක සිංහලෙන් තියෙනවා දවල තල්මසගේ. ඒකේ තියෙනවා එකිනෙකා වෙලා ගනිමින් පිඹිමින් උඩපනිමින් දඟලන නාගරාජන් මෙන් අලි රැලක් කුංචනාදය කරයි කියලා. මේ තල්මස්සු ගැන කතාවක් තියෙන්නේ. මෙයා තල්මහා උපමා කරන්නේ අලි රැලකට. කුංචනාදය අලියෝ අලි රැලක් කුංචනාදය කරනවා. එකිනෙකා වෙලා ගනිමින් පිඹිමින් උඩපනිමින් අද ඒ අලි රැල නෙවෙයිද මේ ලංකාවේ කුංචනාදය කරන්නේ? එකම අලි රැල. ඉතින් මේ නිසා මෙතනදී අපි කියන්න ඕනේ මේ ලංකාවේ සිද්ධ වෙන දේශපාලන පෙරළියේ පෙරනිමිති පහළ වෙලා තියෙනවා. ඒ පෙරනිමිති වලට ප්‍රධාන හේතුව මේ රට අවුරුදු ගාණක් දැන් මේක පරණ රෙකෝඩ්නේ. හැමෝම කියන්නේ ඕකනේ අවුරුදු ගාණක් පාලනය කළා, අවුරුදු 70ක් හෝ 60ක් හෝ කීයක් හරි පාලනය කළා. ඔක්කොම තට්ටු මාරු දේශපාලනයේ මේක වෙනස් වුණා මෙහෙමයි. නමුත් එහෙම නෙමෙයි. මොකද ජනතාව ඉතාම දැඩි පීඩනයකට ලක් වුණා. නැග කිලිපුරා යන පීඩනයකට පත් වුණා. ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත් වුණා. පෙට්‍රෝල් රුපියල් 150ට 200ට තිබිච්ච එක 4500ට ගහගෙන ගියා. කිරිපිටි නැතුව හිටියා. ගෑස් නැතුව හිටියා. මේ ඔක්කොම මෑන් මේඩ් ඩිසාස්ටර්ස්. නැචුරල් ඩිසාස්ටර්ස් නෙවෙයි. මෑන් මේඩ් ඩිසාස්ටර්ස්. මිනිසා විසින් ඇති කරන ලද ඛේදවාචක සිංහලෙන්. ඒ නිසා මේවට වග කියන්න ඕනේ හඳුන් දේශපාලකයෝ. මේ රටේ සිටින දේශපාලකයෝ. ඒ නිසා මම ඒ කාලේ මම උදේ වැඩසටහන පටන් ගන්නකොට ITN එකේ සින්දු ගින්දරය පටන් ගන්න. මම කියනවා විලඳ කොහිද කාසි නැතුව නාඩන් සැල ලිහිණි. දැන් අද කියන්නේ එදා කිව්වේ විලඳ කොහිද ඩොලර් නැතුව නාඩන් සැල ලිහිණි. මල් නොපිපි මල් පැණි නෑ ගිම්හානේ පැමිණි කියලා. එතකොට දැන් ඒ කාලේ මම දැන් ගොඩක් අය කිව්වා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මම ගොඩක් කතා කළා. මම ඒ ගැන පසු වහන්න හිටියේ. මම කතා කළා තමයි. මම ඒ කාලේ උදේට බොහොම සුන්දර ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගහනවා, පහර ගහනවා. නමුත් එතුමා ඒ වෙන සැලුන්නේ එතුමා හරි කැමති. අද ඔබේ උපන්දිනේනේ. අද උපන්දිනේ. ඔව්. මහින්ද කතා කරා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මට උදේ සුභපැතුවා. ඒ වගේම තිස්සත්නායක මහත්තයා සුභපැතුවා. හරි. හැම වෙත්තෙම හරි සුභපැතුම් මගා දේ ගීතිකා ගැහි වගේ මං ඒ වුණාට බොහොම දුප්පත් මිනිසෙක්, දුප්පත් ඇඟ ඇතුළ දුප්පත්. මොකද හේතුව මස්පම් පස්සේ කියන්න. දැන් මම එක දවසක් කිව්වා දැන් මම මේ අවුරුදු 14කට එහා පැත්තේ කියපුවා තමයි මම මේ කියන්නේ. නමුත් අද ඒව හරි ගිහිල්ලා තියෙනවා. මං කිව්වා ඔහොම යමන් ඇතානෝ. මොකද මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහලට තාර දාපු කතාවක් තිබුණා නේ මොනතර සිරිකොතේ ඉස්සරහා පාර තාර දාලා පක්ෂයේ බේදේ. ඒතර මං කිව්වා ඔහොම යමන් ඇතානෝ වැඩි කලබල නැතානෝ අරලිය ගහ සිටානෝ වඳ නොකරයි ඇතානෝ. අරලිය ගහ සිටානෝ වඳ නොකරයි ඇතානෝ. ඔහොම යමන් ඇතානෝ දිවිගෙල අදිනු ගොනානෝ කියලා.
ඔබට තේරෙනවනේ කවදාවත් අලිය අලි වඳන කරයි යතානු අරලිය ගහ සිතානෝ කියේ මහින්දට. එතකොට දැන් අපි එන්න ඕනේ මෙතනින් වෙනත් තැනකට. ඒ තමයි දැන් ඔබ දන්නවා ඔබට මම ප්‍රශ්න අහන්න කාලයක් දෙනවා මට තව දෙකක් තුනක් නිෂ්කලංකව අහගෙන ඉන්න ඔබේ කතාව. ඔබ ඔබ හොඳ ගහන තැනට ඕනේ ගහන අහන තැනින් අහන මිනිස්සෙක් කියලා මම දන්නවා. මොකද හේතුව අර වාචාල දේශ මේ ප්‍රශ්න ඇසීම නැතු කතා කරන කෙනාට බාධාවක් නොකර ඒක මම ඔබගේ විශිෂ්ට ලක්ෂණ දෙක දන්නවා. මොකද ඔබ ඒ කාලේ කතා කළා මේ ඉහළ ඇවරිය ඔබගේ හොඳ වචනයක්. ඉහළ ඇවරිය ඔබගේ කඩු තුඩෙන් කපලා තියෙන්නේ දැන්. දැන් වැටෙන්න ළඟයි. හරි කොහොම හරි දැන් අපි ඉන්දියාවේ දේශපාලන පෙරලියක් තිබුණා. ඔබ දන්නවා මෝදි ආවේ ඉතාලම පල්ලෙහා පන්තියෙන්. මෝදි ජාතිවාදය අවුස්සමින් ආවේ කරලියට. ඔහු රාෂ්ත්‍රීය ස්වයං සේවා සංඝ කියන හින්දු බලවේගයේ සමාජිකයෙක්. විශ්ව හින්දු පරිෂද් කියන්නේ හින්දු ජාතිකයන්ගේ හින්දුත්ව සංකල්පයේ තියෙන කණ්ඩායමක්. ඒතර නරේන්ද්‍ර මෝදි කාකි කොටකලසන් හමුදාවේ පොලු අරගෙන මුස්ලිමෙරුන්ට ගහපුලා ඉදියට ආපු කවුරුත් දන්න නායකයෙක්. එතකොට නමුත් ඔහු ගුජරාටිය හැදුවා. ගාන්ධි නගරේ ඉඳන් ගුජරාටිය විශාල මොඩල් ප්‍රාන්තයක් බවට පත් කරලා රටේ අගමැති බවට පත් වුණා. ඒතර ඒ කාලේ කිව්වා මෝඩි විෂන් මොඩොනොමික්ස් මොඩිෆයිඩ් ඉන්දියාවේ භාවිතා කළ වචන. එතකොට මම දැක්ක මම ඒ කාලේ කතා කරපුවා මම කියන්නේ මෝදි පර්වාර් චුට්ටි සර්කාර් කියලා හින්දියෙන් කිව්වා. මොකද ඒ කිව්වේ මෝදිගේ පරිවාරයේ සේනාව ඉතාම ස්ලිම් ෆිට් ආණ්ඩුවක් හදන්නේ. ස්ලිම් ෆිට් ආණ්ඩුවක් අලුත් වචනක් නේද? ආ ස්ලිම් ස්ලිම් ෆිට් ආණ්ඩුවක්. ඒ කියන්නේ වැඩි කැබිනට් එකේ නැහැ. රාජ්‍ය ඇමතිවරු නැහැ. ඇමතිවරු 25යි. ඉන්දියාවේ 1.34 බිලියන් ජනතාවක් ඉන්නවා. බිලියන්. නමුත් කැබිනට් එක 25යි. ප්‍රාන්ත රාජ්‍ය වෙනම තියෙන එක වෙනම කතාවක්. ස්ලිම් ෆිට් ආණ්ඩුවක්. එතකොට දැන් මේ නව ජනතාවාදී රජයක න්‍යායපත්‍රයේ මම දැක්කා තියෙනවා ස්ලිම් ෆිට් ආණ්ඩුවක් හදනවා. ඇමතිවරු 25යි. ඇමතිවරුන්ට ගෙවල් දෙන්නේ නැහැ. ලයිට් බිල් ගෙවන්නේ නැහැ. ඒගොල්ලන්ගේ නෝන මහතුරු නඩත්තු කරන්නේ නැහැ. ළමින්ට ඉස්කෝල යන්න වාහන දෙන්නේ නැහැ. පොලිස් කාර්යයට දොර අරින්න බැරි සමාජයක්. මිනිස්සු ආස කරන සමාජය. දැන් බලන්නකෝ මම කතා කරන්න ඕනේ හඳුන් මේ ලෝකේ විශේෂයෙන්ම මේ ඔය පාරවල් වල දේශපාලකෝ යනකොට ලයිට් ගහගෙන රතු නිල් ලයිට් ගහගෙන අත දාගෙන යන රටවල් මම දැකලා නැහැ. හරි මේ ලංකාවේ තමයි අපිට කානුවට බයි. ඇත්තටම ලලිත් මමත් යුරෝපේ සැරිසරලා තියෙනවා. මම මිල මුදල් හම්බ නොකරුවට දේශපාලකේ ගියාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපිට ඕන විදිහට අපි පාර පයින්නවා පාර පයින්න අවශ්‍ය තැනින්. මම නිව්යෝක් ගියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක එක්සත් ජාතීන්ගේ සැසියට. එතකොට ලංකාව විතරක් නෙමෙයි ඉරානයේ මොහොමඩ් දහබන්දිජාගේ ඉඳන් අපි ළඟින්ම හරි මේ එංගලන්තේ ගෝඩන් බරන් මේගොල්ලන්ට මේ විශාල එංගලන්තේ නිව්යෝක් වල විශාල ට්‍රැෆික් පාරවල් තියෙන්නේ. පාරවල් වෙවි නෑ. ඒ ලයින් එකේ ලේන් එකක් හදුවු දුන්න යපලෙල්ල කියලා. ඒගොල්ලෝ ගණන් ගන්නෑ. ඉතින් ඒ වගේ ඉතින් මේ දේනේ අපේ තාත්තලා බලාපොරොත්තු වෙච්ච දේශපාලනය. මිනිස්සුන්ට වැඳ වැටෙන්නේ නැති. මට තාත්තා කියපු දෙයක් තමයි ඔබ කවදාවත් ඔළුව නමන්න එපා, කොන්ද නමන්න එපා කාටවත් කියලා. ඉතින් මම ඒක විදිහටම කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඒ මාධ්‍ය අධ්‍යක්ෂකගමිනුත් මම එතුමාට සමු දීලා මම අයින් වුණා. මොකද මම ඇත්තටම කැමතිනම හරි මම තමයි එකම කෙනා වාහනයක් නොගත්ත, ඩ්‍රයිවර් කෙනෙක් නොගත්ත මාධ්‍ය අධ්‍යක්ෂක කෙනෙකුට හැම එකක්ම හම්බ වෙනවා. ඒ කිසි දෙයක් මම ගත්තේ නැහැ. මම කිව්වා මගේ කාර් එකේ ඉන්නම්. හැබැයි සර් මට එහෙම හැම වෙලෙම ඉන්නත් බෑ. මට ඔය මම ආස නැහැ එන්න. හැබැයි ඉතින් ඔබතුමා මේක දුන්නා හින්දා මම ඔබතුමාට ගරු කරනවා. මම ආසයි මේක මේ මම මාධ්‍යයට ආසයි. මම පත්‍රේ ලියන්න ලංකාදීපේට පිටුවක් ඔබ ගැන ලියන්න ඊට ලංකාදීපේට මම මේ වැඩේ කරන්නම්. හැබැයි මේ UNPA ඔබතුමා ඉන්නකම් මට මේක කරන්න අමාරුයි. හිතට එකඟව මම කලාතුරකින් එන්නම් කියලා. එතකොට මෙන්න මේකයි ප්‍රශ්නය. දැන් ඔබ දන්නවා දැන් අපි කතා කරේ ගොඩාක් දේවල් මේ දේශපාලනය ගැන. අපිට තව මම දැන් මගෙන් අහන්න ඔබතුමා ප්‍රශ්න. මොකද මට අන්තිමටම දර්ශන කියන්න තියෙනවා මේ ඉන්දියාව සහ චීනය අනුර කුමාර දිසානායක ගැන බලන්නේ කොහොමද කියලා. කොහොම බලයිද කියලා. ඔව් හරි අපි එතනට එමු. ඊට පෙර ආතුව තිබෙනවා නොනිමි සටන ABC ද සිල්වා තාත්තලිගේ ග්‍රන්ථයක්. ඔබේද මේක පියාගේද? ජේ.ආර්.පී. පියාගේ තාත්තගේ. තාත්තා මුදුර. ඒකත් කියන්න ඕනේ හඳුන්නේ. ඔය මතක් කරගොයි හොඳයි.
මොකද මගේ පියාට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මං එතුමීටත් ගරු කරනවා මොකද චන්ද්‍රිකා මැතිනියත් එක්ක මම ඉතාලම කිට්ටුවෙන් ආශ්‍රය කළා මං ඇත්තම පෞද්ගලික පොඩි කතාවක් කියන්නම් කමක් නැහැ ඒක කිව්වට චන්ද්‍රිකා මැතිනිය මහ ඇමතිනිය වෙන්න ඉස්සර වෙලා මම නුගේගොඩ ආසියානු ලංකා හෝටල් පාසල පටන් ගත්තේ දැන් අවුරුදු 40ක් විතර වෙනවා එතුමී එක දවසක් මට ටෙලිෆෝන් කරලා කියනවා ලලිත් මේ මගේ ගෙදර ලයිට් කපලා ගිහිල්ලා රොස්මිට් ප්ලේස් එකේ මට රුපියල් 20000ක් දෙන්න පුළුවන්ද කියලා මං මේ එතුමිට අපහාසයක් කරන්න යනවා නෑ නෑ මම ඒ තියෙන හිතවත්කමට මං ඒ වෙලාවෙම මගේ ගාව සල්ලි තිබුණා ඒ කාලෙත් හරි ටියුෂන් කරානේ පන්ති කළා ස්කූල් එකක් කළා මං වැල් විසදා ඒතර ඒක අතට ගන්නකොට එතුමිය කිව්වා රලිත් මේ ඔයාගෙන් ගන්න මට මොකද්ද වගේ මට ටෙලිෆෝන් කළොත් මට ඕන තරම් ඉන්නවා ගෙනත් දෙන්න සල්ලි මං ඒගොල්ලන්ගෙන් ගන්නෙ නෑ මට ඔයාගේ සල්ලි වටිනවා කියලා ඒක හරි වැදගත් කතාවක් මොකද එතුමියට මං අදත් ගරු කරනවා එතුමියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට විතරක් නෙමෙයි හැමෝටම මම නාමල් රාජපක්ෂටත් මම බොහොම කැමති කෙනෙක් මොකද හේතුව මෙහෙමයි දැන් හොරු හොරු කිව්වට එක හොරකමක්වත් අල්ලලා නැහැ නේ දර්ශන හරි හොරෙක් හොරකම අල්ලනකම් නිවැරදි කරුවේ ඒ නිසා මම කාටවත් මගේ ප්‍රෝග්‍රෑම්ස් තුලදීවත් මම කිසිම කෙනෙකුට මම සජිත් ප්‍රේමදාසටවත් එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහටවත් මම පහර ගහන්නේ අපි දේශපාලන වශයෙන් මතවාද වලින් හැප්පෙනවා නමුත් පෞද්ගලික දේවල් අපිට අවශ්‍ය නැහැ ඒ දේශපාලන දර්ශනයෙන් තමයි මගේ තියෙන්නේ. ඒතර ඔබට අහන්න ඕනේ ප්‍රශ්නේ මෙන්න මේක තව එක දෙයක් මට මතක් කියලා වෙලක්. එතුමිය මුද්‍රණ සංස්ථාවේ රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ සභාපතිකම අපේ තාත්තට දුන්නා. අපේ තාත්තා පාර හිටපු ඉතාම දුප්පත් මිනිසෙක්. කාර් බාර් මොකුත් තිබුණේ නැහැ. තාත්තට නිල වාහනයක් දුන්නා. ආ එතකොට රියදුරෙක් දුන්නා පොත් ගහන්න මේ පානලුවේ තියෙන්නේ ඔක හරිද තාම මේ අහන අය දන්නව ඇති මේ වැඩසටහන බලන අය මම මේ කියන්නේ මොකද්ද කියලා තාත්තාට සල්ලි තිබුණෙත් නැහැ තාත්තා වැටුප ගත්තෙත් නැහැ ඒ වැටුප ගෙලින්ම කොළඹ ජාතික මහරෝලේ ඇක්සිඩන්ට් වෝඩ් එකට හදිසි අනතුරු අංශයට බැර කළා හරිද එක වැඩ කරගෙන ඉන්න ගමන් වැඩ කර කර ඉන්න ගමන් මංගල සමීරුව තමයි ඒතකොට ජනමාධ්‍ය ඇමති ජනමාධ්‍ය අමාත්‍යංශර තමයි ඔක අයිති වෙන්නේ මුද්‍රණ සංස්ථාව සහ මුද්‍රණාලය රජයේ එතකොට ඒ කාලේ ආවා කැබිනට් පත්‍රිකාවක් පිටරටින් එක්සර්සයිස් පොත් ගේන්න ස්කෝලේ ළමයින්ගේ එතකොට එහෙම ගෙනාවොත් දේශීය පොත් නිෂ්පාදනයේ වැහෙනවා මේක තාත්තා පෙන්වලා දුන්නා නමුත් මේක තාත්තා පෙන්වලා දුන්නට ඉතින් ඒකෙන් ඒ කාලේ වාසි ලබා ගත්ත අය ඒකට කැමති වුණේ නැහැ පිටරටින් එක්සර්සයිස් පොත් ගෙන්නන්න තීන්දුව කළා තාත්තා මොකද කළේ තාත්තගේ අපොයින්ට්මන්ට් ලිවුම ඉරලා සභාපති මේසේ උඩ ඉරලා කුණු කූඩේට දාලා තාත්තා නැග බස් එකේ නැගලා ගෙදර ආවා හරි ඉතින් මේ රටේ ප්‍රගතිශීලී ජනතාව ඒක දන්නෝ ඉතින් හැබැයි ඒක එක අතකින් ඉතින් වනි දේශපාලකයෝ අද හොයාගන්න බෑ තාත්තා 56 ඉඳන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක කාලේ ඉඳන් අපේ තාත්තා තරඟ කළානේ කාලේ මැතිණිය කෝ අම්පාර තරඟ කරන්න ගියා ඔය සෝමරත්න සෙන්රත් මහත්තයාගෙන් පස්සේ නමුත් තාත්තා කැමති වුණේ නැහැ තාත්තා කොළඹ ආවා පත්‍ර කළා පත්‍ර බාර දුන්න තාත්තට දිනකර ශ්‍රී ලංකා දින රැස ඔය වගේ පත්‍ර ඩාලි රෝඩ් එකේ ගැහුවේ පක්ෂ කාර්යාලය පිටිපස්සේ එතකොට චන්ද්‍රිකා මැතිණිය මට මතකයි පිකප් එකේ එළවගෙන ඉන්නේ එතකොට ජී කුමාරතුංග බැලුවා චන්ද්‍රිකා මැතිණිය තමයි ඔක්කොම පත්‍ර කළේ ඉතින් කෙසේ වෙතත් ඔන්න ඕක තමයි මේ කෙටියෙන් කියනවන්න කතාව ඊට පස්සේ අපි තව තැනකට එන්න ඕනේ දර්ශන මොනවද ඒක තමයි ඔව් ඔව් ලලිත් අපි මෙහෙම අහනවා මෙහෙම ඇසිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා ඒ තමයි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී තුන් කොන්නේයි හඳුන්වන අපි මෙතෙක් කල් එදා මෙදාතර ලාංකීය දේශපාලනේ ජනාධිපතිවරණ දුටුවේ දෙපාර්ශවයක් අතර තිබුණු ජනපති සටනක් වශයෙන් තමයි අපි හඳුනාගෙන හිටියේ. නමුත් ඉතිහාසයේ මං හිතන විදිහට මේ එකවරක් 1977න් පස්සේ 80 දශකයේ තව කීප දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවක් අප දුටුවා. ඒ යුග 80 90 වගේ කාල පරිච්ඡේදයන් පසු කරාට පස්සේ අපිට 2024 දී හම්බ වෙන්නේ ප්‍රබල දේශපාලන පක්ෂ හා ව්‍යාපාර තුනක නායකයෝ ඔවුන් එළඹෙන ඊළඟ ජනාධිපතිවරණයට තරඟ කරන තීව්‍ර අවස්ථාවක තමයි අපි දෙදෙනා මෙසේ සම්මුඛ වෙන්නේ. මට එකක් කියන්න ඔබ මේ පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ යම්කිසි කොන්ත්‍රාත් එකක්ද මේ කරන්නේ?
ඔබට කියන්න ජාතික ජනභාලයේ කාර්යාලයේ තියෙන තැනවත් මම දන්නේ නැහැ. මම කිව්වේ මේ ජනතා විමුක්ති ප්‍රමුණේ ප්‍රධාන කාර්යය. මම ඒක දන්නෙත් නැහැ. ඔබ කියනකන් තමයි මම දන්නේ පළවත්තේ තියෙනවා කියලා. මොකද මට ඒගොල්ලන්ගේ එක සම්බන්ධයක් නැහැ. මම හිටියේ මේ මහින්දගේ කඳවුරේ. මහින්දගේ කඳවුරේ හිටියත් මගෙන් ප්‍රශ්නයක් අහන්න මැදමූලන ගිහිල්ලා තියෙනවා කියලා. මම මැදමූලන කවදාවත් ගිහිල්ලා නැහැ. මම ඒ හි වන්දිපට්ට දේශපාලනයට කැමති වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔබට තව කතාවක් කියන්න මම කියපු අනාවැකි එකක්වත් වැරදිලා නැහැ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා තරගෙට තරඟ කරනවා කියලා අහපු දවසේම මම උදේ ITN එකේ පාන්දර 6:00 විතර මේකප් දදා හිටියේ. එතකොට සංජීව ඉදිරිමාන්න මන්ත්‍රීවරයා ඇවිල්ලා කිව්වා යයි මයින් පත්තර කළේ මේ මෛත්‍රී තමයි එන්නේ කියලා. එතකොට මගේ මූණ ගොඩක් වෙනස් වුණා. මොකද මම දන්නවා මෛත්‍රී આવොත් මෛත්‍රී දිනනවා කියලා. මොකද මේ සෙන්ස් එක අපි ඇඟ ඇතුලේ තියෙනවා. මේ සෙන්සර් සයි කරලා තියෙනවා. මන් දිනන මගේ මූණ සම්පූර්ණ පත්තර කියන වෙනස් වුණා. මම ඡන්දෙට සතියකට ඉස්සර වෙලා මම දන්නවා මහින්ද පරදිනවා කියලා. මම ගියා මේ ටෙම්පල් ට්‍රීස් එකට. මම ඕනේ වුණත් යනවා. හරි ගිහිල්ලා මම ගියේ සර් පරදිනවා කියන්නේ. මම යනකොට දැන් කාමරේ දොර ඇරලා ඉන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මුණ ලොකු වෙලා මොකද හංසියතුමාට කතා කරලා රැසීම වල ඇහිලා මම එහෙම දැක්කහම මට ඇත්තටම පව් කියලා හිතුණා. මං කියන්න ගිය දේ මං කිව්වේ නැහැ. මං ආපහු වෙන දෙයක් කතා කරලා හැරිලා ආවා. මං දන්නව පරදිනවා කියලා. සබ ඔබ ගැහුවේ පළවත්ත කාර්යාලයේ හෝ අනුර කුමාර දිසානායක හෝ කවුරුත් මම අඳුරන්නේ නැහැ. හරිද? ඒගොල්ලෝ මාව දන්නව ඇති. මොකද මම දේශපාලනයේ පත්තර මාධ්‍යවේදියකින්ද මම අඳුරමට අඳුරගන්න වැඩකුත් නැහැ. මොනවද මං ගන්නෙ? මහින්දගෙන් නොගත් දේවල්. ආ? මහින්ද රාජපක්ෂ අවුරුදු දෙවරක් ජනාධිපතිකම් කරලා නොගත් දේවල් මට මේගොල්ලන්ගේ අර වැඩ මම හොඳ ජීවිතයක් ගත කරා මම හොඳ ව්‍යාපාරිකයෙක් මට තානාපතිකම් එහෙම දෙන්න කතා කරා නේද ඔව් මට තානාපතිකමක් දෙන්න කතා කළා එතකොට හිටියේ පරිමිස් රෝහිත බෝගලාග මහත්තයා මං ඉතින් මම මහින්ද රාජපක්ෂ ඒ වෙලාවේ අහපුවාම තානාපතිකමක් දෙන්න කියලා මං එයාට කිව්වා බෑ කියලා හැබැයි ඉතින් මං ඇහුවේ නෑ කොහෙද කියලා ඉතින් හරි නෑනේ මේ මං ඊට පස්සේ බෝගලාගම විදේශමතුමාට කතා කරලා කිව්වා මේ මෙන්න මෙහෙම ලොක්ක ඇහුවා කොහෙද තියෙන්නේ කියලා ඇහුවා ජර්මනියයි සවුත් අප්‍රිකායි තියෙනවා කිව්වා. ඊට පස්සේ තමයි වෙන කෙනෙක් එකට පිටත් කළේ ඇරි. මට එහෙම දර්ශන තානාපතිකම් අරන් මේ රට දාලා ගිහිල්ලා මට මම හොඳ ව්‍යාපාරිකයෙක්. මට මං මගේ මහන්සියෙන් හම්බ කරන මොකද හෝටල් පාසල්. හෝටල් පාසල්. ඔව්. මම ඇත්ත කතාව කිව්වේ මොකද හේතුව අපි තාම සංවේදී මිනිස්සු. සංවේදී වි නැත්තම් අපිට කවියක් සීපදයක් ඉපදයක් ලියා ගන්න බෑ. හරි අපි මේ හදවතින් කතා කරන්නේ. ඇයි මම මෙතෙන්ට අදාවේ? මට කලබිල ඉන්න බැරුව පිස්සුවටද? ආ ඇයි මේ කතා කරන්නේ මට ප්‍රසිද්ධ වෙන්න ඕන පිස්සුවක් තියනවද නැහැ මම ප්‍රසිද්ධ වෙච්ච මිනිස්සෙක් ලංකාවේ මුළු ලංකාවම උදේට ITN එකෙන් නැගිටිවේ මම හා හරි එතකොට මට එහෙම හුදු ජනප්‍රියතාවයක් හෝ NPP ආණ්ඩුවෙන් නැවතත් මට පත්‍රේ කරපන් කිව්වොත් එහෙම ඒදි මට ඒවත් දේවල් දෙන් වැඩක් නැහැ මොකද හේතුව ඊට වැඩිය මුහුකුරාගේ බුද්ධියක් අපිට තියෙනවා රටට හොඳක් වෙන්න ඕනේ රටේ න්‍යායපත්‍රය හොඳට බාධා කිරීමක් නෙමෙයි කරන්නේ මට මතකයි මේ සාකච්ඡාව ආරම්භ කරන්න කලින් මම කිව්වා මේ මේ ඔබ ලියලා තියෙන මේ අපි අසාපුරුදු තාජන ජනාදරටපත් වූ ගීත ඇයි දැන් ලියන්නේ නැත්තේ ඇයි දැන් ලියවෙන්නේ නැත්තේ කියලා මම ඔබගෙන් ඇහුවා ඔබ ඒකට හොඳ පිළිතුරක් දුන්නා નિસරු පරිසරයක අපිට සංවේදී කලාකෘති හිත හදවත වියලිලා තියෙන්නේ ඒ තරම් වියලවලා තියෙන්නේ පසුගිය හඳුන් අපි ලියන්නේ ජනතාවට ජනතාව ඇඟ කිලිපොලා යන දුකකින් පිළෙනකොට දුකකින් මිරිකෙනකොට අපේ හදවත්වල තියෙන ඒ ශුෂ්ක වියලි භාවය හා මේ අපිට වියලිනු දැසින් අහස බලාගෙන වියපොද නොමැතිව හා මේ අකලට මහලුව මේ යන ජනතාව දිහා බලපුවාම දුක් විඳින ජනතාව දිහා බලපුවාම අපිට මේ ප්‍රේම ගීත පවා ලියන්න හැකියාවක් කියන්නේ හදවත වේලිලා. ඔව්. ඉතින් මම කියන්නේ මේ දැන් ඔබ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන ඔය සුන්දර මිනිස්සෙක්. ඉතින් මම දැන් ඔබ ඇහුවොත් මට මහින්ද ගැන මට ඉතාම ලස්සන සින්දුවක් තමයි කියන්න වෙන්නේ. ඉස්සර මා ඔබ බලන්න ආවේ මුව සරසාගෙන සිනාවකින් දැන් ඉඳ හිට ඔබ බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින්. ඒ ඔබ ලියෝ ගීතය. නෑ නෑ මම ලියුවේ නෑ. ප්‍රියා සූර්සෙනගේ ගීතය. ඉතින් මම කියන්නේ මේ අපි සංගීතී මිනිස්සු අපි කායකවත් තරහක් නැහැ අපි අපිට වෛරයකුත් නැහැ ඉතින් මේ දැන් මේ යන රැල්ල
තාම අමුතු රැල්ලක් නේ. ආ හැම තැනම මහා ජනතා ඒකරාශී වීමක් තියෙනවා. 21 වෙනිදා උදේට ඔබ වැඩසටහන ඉවර කරන්නද යන්නේ? නෑ ඔබ කියන්නේ නිදහස තිබෙනවා. 21 වෙනිදා උදේට අහන්ඩ බලන්ඩ ලියලා තියාගන්න මම මේ කියන එක බොරුද කියලා. ලබුගම සහ කලටුවාව ජලාස දෙකම ඇරියා වගේ විශාල ජනතාවක් එක පාට ප්‍රෙෂයකට උදේ 7 ඉඳන් ඡන්ද පොළවල් වලට යනවා. ඒ ඡන්ද ඔක්කොම මේ අලුත් ජන බලවේගයට වැටෙනවා. ඒ කියන්නේ වේදනාවෙන්, ඒ කියන්නේ කේන්තියෙන්, ඒ කියන්නේ බඩගින්නෙන්. සුදත් මේ දර්ශන මට බඩගින්න කියන එක දැනෙන මිනිස්සේ. මම මේ බුරු කියන්නේ නැහැ. දැන් ඔබ ඇහුවා මගේ උපන්දිනයද කියලා. මම ඊර හැන්දෑ 4ට කෑවෙන් පස්සේ මම මොනකුත් කාම කාලා නැහැ. දැන් වෙලාව 12 මාරක් පහුවෙලා මම වතුර බීලා ඉන්නේ. ඇයි? ඒ තමයි මගේ ශක්තිය. මම බොරු කියන්නේ නැහැ. මට බොරු කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. මම ඒක සමහර රටවල වෙන්න පුළුවන් වෛද්‍ය විද්‍යාත්මක හේතු ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං අපි ඉගෙන වෙනම කතා කරන දවසක. ඒකෙන් මොකද වෙන්නේ කියලා හරි වැදගත් කතාවක්. නමුත් මම මේ ජනතාවට බඩගින්න ඉන්න කියනවා නෙවෙයි. බඩගින්න ඉන්න පුරුදු වෙන යුගයකට එන්න කියනවත් නෙවෙයි. නමුත් ඒ අයගේ විශේෂම ජාතික ජනබල වේගයේ පොරොන්දු පත්‍රය ඉතාම ප්‍රගතිශීලී පොරොන්දු ටිකක් දීලා තියෙනවා. ඒ ප්‍රගතිශීලී පොරොන්දුවේ පළවෙනි එක වාදකින්නේ ජාතික සමගිය, සිංහල මුස්ලිම් ද්‍රවිඩ සමගිය. ඒක සුහන්දිර මහත්තයත් කිව්වනේ උතුරේදී. හරිද? මේකට මම විශ්වාස කරනවා කියලා මේක කවුරුත් කියලා නැහැ. බොරුවට කෑ ගැහුවට වැඩක් නැහැ. ඒ නිසා එතනදී අපි ඒකට එකඟයි. ඇමතුරු නඩත්තු කරලා ලංකාවේ දේශීය සම්පත් විකුණන් කන සියලුම මේ ඉන්කම් ටැක්ස් වලින් ගන්න මොනවාද කස්ටම් එකකින් ගන්න සල්ලි වලින් 225ක් නඩත්තු කරන පාර්ලිමේන්තුවක් ඇති සම්ප්‍රදේශපාලන සම්ප්‍රදායකට අපි පූර්ණ වශයෙන් විරුද්ධයි. මේ කල්චර් එක වෙනස් කරන්න ඕනේ කියලා කිව්වට කවුද වෙනස් කරේ? කවුද වෙනස් කරන්න එන්නේ? ඉතින් ඒ වෙනස මේ සුබ සීනත් එක්ක අපි දකිනවා. සමහරට අපි අපිව රවට්ට ගන්නවා වෙන්න පුළුවන්. නමුත් අපි රැවටුණත් එකපාරයි තව රැවටෙන්නේ. ඒ නිසා අපි මේ සැරේ මාලිමාවට ඡන්දයක් දීලා බලනවා. ජාතික ජනබල වේගය. ජාතික ජනබල වේගයට ඡන්දයක් දීලා බලනවා. මන්ද නෙමෙයි මගේ මතය කිව්වේ දර්ශන. හා මේක තමයි අද රටේ මිනිස්සු ඉල්ලන දේ. ඒ නිසා මේක ශ්‍රී ලංකා භූමිය තුල කවදාවත් සිදු නොවිච්ච විප්ලවයක්. මේක ගහ මරා ගන්න රතු රජයක් ඇවිල්ලා කොමියුනිස්ට් රජයක් ඇති කරලා මහා විශාල ඒකාධිපතියෙක් බිහි කරන රජයක් නොවේ. එහෙම කරලා අද ඉන්න බෑ ලෝකේ කාටවත්. ආ මේ එහෙම කරොත් මිනිස්සු ඉන්න දෙන්නේත් නැහැ. ලෝකේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී දේශය යට අපි ඉන්නේ, ඉන්දියාව යට. න්‍යෂ්ටික බලයේ තියෙන රටවල් තුනක් අපේ ඔළුව උඩින් ඉන්නවා. පාකිස්තානෙ, ඉන්දියාව සහ චීනය. එතකොට මේ භූ දේශපාලන විෂමතා යටතේ අනුර කුමාරට මොන තැනද හමු වෙන්නේ? අපි අනුර කුමාර ජනාධිපති වුණායින් පස්සේ NPP එකේ අනුර කුමාර කියන්නේ පුද්ගලයෙක්. එයාගේ කවදාවත් කියන්නේ මම ජනාධිපති වුණායින් පස්සේ කියලා. ඒ කියන්නේ අපි ජනාධිපති වුණායින් පස්සේ. මම ඒකට හරි කැමති වාචනයක්. මම කරනවා කියලා කියන්නේ අපි කරනවා කියලා කියන්නේ. ඔබ අහලා තියෙනවද මේ කතාව? ඔව් අහලා තියෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද ඒතර මමත්වයක් නැහැ. අපි ඔක්කොම එකයි. දුක් විඳින ජනතාව වෙනුවෙන් එනවා කියලා පෙනී සිටින නායකයෙක් වශයෙන් මේ ඉන්දිය අනිත්‍යක හඳුන් තව එක වැදගත් කතාවක් කියන තියෙනවා. ඒක මම හිතන්නේ ඔබගේ වැඩසටහන් වල හෝ වෙනත් වැඩසටහන් වල දැක්කේ නැහැ. මේ මම එක වගකීමක් ඇතුව ප්‍රකාශ කරනවා. මේ කලාපයේ සාක් කලාපයේ දේශපාලනය කරන්න බෑ ඉන්දියාවේ බලපෑමෙන් තොරව. භූදේශපාලන නේපාලේ ඒක වුණා. නිපාලේ ඒගොල්ලන්ට ඕනනම් ප්‍රචණ්ඩ හේවත් පුෂ්ප කුමාර දහල් දාගත්තා. බංග්ලාදේශයේ ඒගොල්ලෝ බිගම් කලිඩාෂියට විරුද්ධයි ෂීක් හෂීනා දාගත්තා. පකිස්තානි ඉම්රාන් ඛාන් හරි ඒ දේවල් ඉම්රාන් ඛාන් සහ හිටපු ජනාධිපතිවරු ෆර්වෙස් මුෂරෆ්ලා සුල්ෆිකාලි බූතෝලා එතකොට ඒගොල්ලොත් ඒගොල්ලෝ වටලා ඉන්දියාව යටින් හැම ගේම් එකේම එතන හිටියා. එතකොට අනිත් පැත්තෙන් අනිත් අලි බූතෝල එතකොට අනිත් පැත්තෙන් මාලදිවයිනේ දේශපාලනයට ඉන්දියාව අත ගහලා තියෙනවා. කියන්නේ ඉන්ද අත ගහලා තියෙනවා කියන්නේ ඉන්දියාවෙන් තොරව මේ කලාපේ දේශපාලනය කරන්න බෑ. හරි? අපි කැමති හෝ අකමැති. අකමැති. හරි. එතකොට බූතානෙත් එහෙමයි. බූතානෙට මං ගියා තිම්පු නුවරට. රජතුමත් හම්බුණා ගිහිල්ලා.
හරි මම මේ මගේ රුකුකම් කියනවා නේ මම විදේශ ඇමතුමත් එක්ක සාකින් ඉන්විටේෂන් එක දෙන්න ගියේ ඒක හරි සුන්දර රටක් සුන්දර කතාවක් පසු වල කතා කරමු මේ 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 දේවල් හරි එතකොට මේ ඉන්දියාවෙන් තොරව මේ ඉන්දියාවේ තියෙන අද මොදිගේ දක්කීපයක් ගැලවුණාට චන් පෞගී චන්දෙන් නමුත් ඉන්දියාවේ තියෙන්නේ ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷ ದಕ್ಷಿಣಾಂಶಿಕ ಆಂಡುವ ಮಂಕೋಗಿ ರಾಷ್ಟ್ರೀಯ ಸ್ವಯಂ ಸೇವಾ ಸಂಘ ವಿಶ್ವ ಹಿಂದೂ ಪರಿಷತ್ ಪೆರದರಿ ಕರಗತ್ ಆಂಡು ಎತ್ತೋರೆ ಮೇ ಇಂಡಿಯಾವ ತಮೈ ಏಗುಲಂಗೆ ತಮೈ ಲುಕುಮ ರಹಸ್ಯತು ಸಂವಿಧಾನೇ ಮೇ ಕಲಾಪೇ ಕ್ರಿಯಾತ್ಮಕೇನೆ ರೋ ಸಂವಿಧಾನೇ ಎತ್ತೋರೆ ರೋ ಸಂವಿಧಾನೇ ಇಂಡಿಯಾವ ತೀರ್ಣೇ ಕರಲ ಇವರೈ ಲಂಕಾವೇ ಈಲಂಗೆ ಜನಾಧಿಪತಿ ವೆನ್ನೆ ಕೌದು ಕಿಯ ಮೈಗತ್ ಕಿಯನೋ ವ್ಯಂಗೇನ್ ತುನಿ ಇಂಡಿಯಾವ ತೀರ್ಣೇ ಕರಲ ಇವರೈ ಮಿಟ ಅವರುದ 10 ಕಡೆ ಹ್ಯಾಪತ್ತೆ ಅಪೇ ಹಂದಹನ ಹದಲ ತಿರೋ ಲಂಕಾವೇ ಕೌದು ವೆನ್ನೆ ಮೋನೋದು ವೆನ್ನೆ ಮೊದ ಇಂಡಿಯಾವಟ ಪುಲುವಂ ಮೇ ಶ್ರೀಲಂಕಾವೇ ದೇಶಪಾಲನ ತತ್ವೇ ಗೊಡಕ್ ದೂರಟ ವಿನಾಶ ಕರನ್ ಮಮ್ಮಿ ಪಾಸ್ಕು ಪ್ರಹಾರ ಗೆನ ಮನಕ್ಕತ್ ಕಥಾ ಕರನ್ನೆ ದನ್ನ ತೀಂದ ಮಮ್ಮ ಕಿಯನ್ನೆ ಮೇಕೆ ಮಡ ಪೇನಿದಿ ಇತಕೊಟ ನೊಬೆದಿ ವಿದೇಶ ಪ್ರತಿಪತ್ತಿಯ ಇದಿರಿಯಟ ಅನುರ ಕುಮಾರ ಆವೋತ್ ಜನಾಧಿಪತಿ ಉನಾಯಿನ್ ಪಸ್ಸೆ ಯಾಟ ಗಿನಿಯನ್ನ ವೇನೋ ಮೊದ ಚೀನೇ ಸಮಗ ಬ್ಯಾಲೆನ್ಸ್ ನೋವಿ ಮೇ ವೆಡಿ ಕರನ್ನ ಬೇ ಚೀನೇ ಅನಿವಾರ್ಯಂ ಸಹಾಯಕ ದಿನ ಇಂಡಿಯಾವತ್ ಎಕ ಬ್ಯಾಲೆನ್ಸ್ ಕರಮಿನ್ ಮೇಕ ಮೇಮೈ ದನ್ ಇಂಡಿಯಾವ ಅಪಿ ದನ್ನವ ಚೀನ ವಿರೋಧಿ ಹಣಕ್ ಇಂಡಿಯಾವ ತುಲ ಪೆಹಯ ಚೀನಾ ವಿರೋಧಿ ಪೆಹಯ ಇಂಡಿಯಾ ದೇಶಮಾನ ತಿಯನೋ ಇತಕೊಡ ಏಕೈ 1 2 3 ಹೈಟ್ ಗಿವ್ಸ್ ಮ ಅಮೆರಿಕಾವತ್ ಎಕ ಗಹಲ ಇಂಡಿಯಾವ ಗಹೇ ಬೆಂದ ಜಕಡ ದಂಗೆಲ್ ಉಲಿಂಗ್ ಅಮೆರಿಕಾವ ಬೆಂದಲ ತಿಯೆನಿ ಎನಿಸ ಇಂಡಿಯಾವಟ ಅಮೆರಿಕಾವೆನ್ ತೋರ ದೇಶಪಾಲನೆ ನೆನ್ಸ ಏಕ ಚೀನೇ ಸಮಗ ತಿಯನ ವಿಲಂದ ತರಂಗ ಅದ ಟ್ರೇಡ್ ವೋ ಎಕಕ್ ಲೋಗೆ ತಿಯೆನಿ ಹರಿ ದೇಶಪಾಲನೆಕ ನ್ಯಾಸ್ಟಿಕ ಯುದ್ಧಟ ವೆಡಿ ಟ್ರೇಡ್ ವೋ ಎಕ ವೆದಗತ್ ತಿಯನೋ ಎನಿಸ ಲಂಕಾವಟ ಇಂಡಿಯಾವೈ ಚೀನಿಯೈ ದೇಕಂ ವೆದಗತ್ ವೆನೋ ಇನ್ಸ ಬ್ಯಾಲೆನ್ಸ್ ಕರಗನೆ ಅಂಡ ವೆನೋ ಮೇ ಭೂ ವಿಷಮತಾವೇ ಅಣುವ ಕಲಾಪಯೇ ವಿಶಾಲ ಪೆರಲಿಯಕ್ ವೆನೋ ದೇಶಪಾಲನೀಕ ಈ ಪೆರಲಿಯ ತಮೈ ಪೆರಲಿಯೇ ಪೆರನಿಮಿತಿ ತಮೈ ಅದ ಅಪಿ ದಕಿನ್ನೆ ಹೊಂದೈ ಎಹೆನಂ ಎಲೆಬೆನ ಜನಾಧಿಪತಿ ವರ್ಣೆ ಸಂಬಂಧೇನ್ ಏ ಅರಬಯ ಜಯಗ್ರಾಹಕಯ ಪಿಲಿಬಂದವ ಬೋಮ ರಿಜುವ ಕಥಾ ಕರಪು ಪ್ರಕಟ ವ್ಯಾಪಾರಿಕೇಕು ನುಂಗೇಗುಡ ಹೋಟೆಲ್ ಸ್ಕೂಲ್ ಹಿಮಿಕರು ವಗೇಮ ದೇಶಕೇಕು ಮಾಧ್ಯವೇದಿಯಕು ಕಲಾಕರುವೆಕು ವಿಚಾರಕೇಕು ಸಹ ಗೋಳೀಯ ದೇಶಪಾಲನೆ ಪಿಲಿಬಂದ ಪ್ರಾಮಾಣಿಕ ಅಧ್ಯಕ್ಷಂ ಸಹಿತ ಅಪಿ ಎ ಬಿ ಲಲಿತ ಸಿಲ್ವಾ ಮಹಾತಾಟ ಏ ದಕಿನ ಸುಭ ಸಿಹಿನ ಮಹಾಪೊಲವೆ ಯಥಾರ್ಥಯಕ್ ವೇವಾಯಿ ಪ್ರಾರ್ಥನಾ ಕರಮಿ ಏ ಮಹಾಪೊಲವೆ ಸಿಧುವೀಮಟ ನಿಯಮಿತೆಯ ವಿಶ್ವಾಸಕರನ ಏ ಸಮಾಜ ಪೆರಲಿಯೇ ಯಥಾರ್ಥೆ ಗುಣಸುವಂದ ಮೇರಟೇ ಚಂದದಾಯಕಿಂಟ ಪುರ್ವಸಿಯಂಟ ಎಲಿಸಿನ್ಮ ಮುಕ್ತಿ ವಿಂದೀಮಟ ಸುವಪಾಸು ಪರಿಸರ ಅತಿವಾಯನ್ ಅವಸನ ಪ್ರಾರ್ಥನಾ ಕರಮಿನ್ ಅಪಿಯೋಬಟ ದೀರ್ಘಾಶ ನಿಧಿ ನಿಧು ನಿರೋಗಿ ಸ್ವಯ ಪತಮಿನ್ ಸಮುಗನ್ನ ಶುಭದ ಅವಸಾನ ಶುಭ ಐ ವಾಂಟ್